මං කැමති ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම අලුත් බදු සහ බදු වැඩි කිරීම් ක්‍රියාවලිය ඔබතුමා එක ප්‍රත්‍යක්ෂ කරන්නේ අත වශයෙන්ම රාජ්‍ය ආදායමේ සහ ඉලක්කවල ඒ හිඟතාවය තුළ කියන්නේ ඉලක්ක කරා යන්නට බැරුව රාජ්‍ය ආදායම ප්‍රමාණවත් ලෙස වැඩි කර ගැනීම ඉලක්කයෙන් මේ විවිධ බදු යෝජනා වෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්නට යන්නේ අපිට ක්‍රමවේදයක් නැද්ද දැනට පවතින බදු දැල ඇතුල් නොවී සිටින කණ්ඩායම් ඇතුල් කරගැනීමේ ක්‍රියාවලියකට යන්න. ඒක පළවෙනි යෝජනාව. දෙවෙනි යෝජනාව තමයි බදු අය කරගැනීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව වඩාත් විනිවිද භාවයෙන් යුක්තව ඩිජිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකක් හරහා එය ක්‍රියාත්මක කරන්නට ඇයි අපිට බැරි? මම දන්නවා විවිධ කණ්ඩායම් ඉන්නවා ඒකට විරුද්ධ. ඩිජිටයිසේෂන් වැඩසටහන් ඒ වගේම වඩාත් කාර්යක්ෂම ක්‍රමවේද. මොකද එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ විවිධ අමතර බදු හිටිහැටියේම පණවන්නේ නැතුව බදු දැලට අසුවිය යුතු කණ්ඩායම් දැලට අසුකර ගැනීමත් ඒ වගේම බදු පරිපාලනය ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මේට වැඩිය කාර්යක්ෂම කිරීමක්. අපි දන්නවා කවුරු ආණ්ඩුවේ හිටියත් මේ බදු පරිපාලනයට එය විනිවිද භාවයෙන් යුක්තව වගවීමෙන් වගකීමෙන් ක්‍රියාත්මක කරන්නට ඩිජිටල්කරණයට විරුද්ධ වෙනම විරුද්ධ කොට්ටාසයක් ඉන්නවා. ඒක අපි පිළිගන්න. ඉතින් ඇත්ත වශයෙන්ම මේ බංකොලොත් රටේ අපේ යෝජනාව මේ බදු පිට බදු ගහලා බදු සුනාමියක් නිර්මාණය කරනවා වෙනුවට බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තද්දබල වැඩසටහනකට අපි සූදානම් උදව් කරන්න. අපි සූදානම් බදු කාර්යක්ෂමතාවය ඇඩ්මිනිස්ට්‍රේෂන් එෆිෂන්සි එක ප්‍රවර්ධනය කරන වැඩසටහනකට යන්න. ඒ වගේම බදු දැලට අසුවිය යුතු එනමුත් අසු නොවී සිටින කණ්ඩායම් මේකට ගොනු කරගන්න. මං ජනාධිපතිතුමාට මම කරුණු කිහිපයක් කියන්නට කැමතියි. මෙන්න මේ කරුණු පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න. දැන් ගිය වසරේ විතරක් රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකින් වෙත කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දීලා තිබෙනවා. එතකොට ඒ කෝටි ලක්ෂයක බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීම මෙවන් තත්ත්වයක් තුළ සාධාරණද? මේක ඔබතුමා හොයලා බලලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මොන පදනමක් යටතේද කෝටි ලක්ෂයකට අධික බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීලා තිබෙන්නේ? ඉතින් ඇත්ත වශයෙන්ම එම බදු සහන ලබා නොදුන්නේ නම් නව බදු වර්ග හඳුන්වා දීමට ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් නැහැ. ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්න. දැන් නව බදු වලින් අපිට අහන්නට ලැබිලා තිබෙනවා බලාපොරොත්තු වෙනවා කෝටි 60,000ක ආදායමක්. හැබැයි කෝටි ලක්ෂයක මුදලක් ඉහත කී පරිදි බදු සහන මේ රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීම තුල සහ ඇත්ත වශයෙන්ම බදු ගෙවීම් පැහැර හැරින් දිහා බැලුවම ජනාධිපතිතුමා කෝටි 120,000 බදු පැහැර ඇරලා තිබෙනවා. ඉතින් මේවා වැදගත් කරුණු. මේවා යථාර්ථවාදී සත්‍යවාදී කරුණු. මේ පාර්ලිමේන්තුවේ කමිටු හරහා හෙළිදරව් මම ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ කරුණු කාරණා බදු නොගෙවීම බදු පැහැර හැරීම ඒ වගේම බදු සහන ලබා දීම මේවා නිවැරදි කරගත්තොත් අපි විශ්වාස කරනවා පණවන්නට යන අමතර බදු මේ නිර්මාණය කරන්නට යන බදු සුනාමිය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මම කියන්න කැමති කෝටිය ඉක්ම වූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව අපේ රටේ ජනාධිපතිමනි 4200 කෝටි එක්ක. එතකොට මේ 4200 දෙනාගෙන් ඇයි බදු ටික අය කරගන්නට රජයේ කටයුතු කරන්නේ නැත්තේ? ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති අරක්කු ව්‍යාපාරයේ නිරත වෙන 23 දෙනෙකු අතරින් 5 දෙනෙකු බදු පැහැර හැර සිටි අවස්ථාවේ එම බදු පැහැර හරින්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට හෝ රජයට හැකියාවක් නොපැවැත්තුනා. මොකද්ද මේ අසීරුකම? විශේෂයෙන්ම මේ වෙලාව වෙනකොට දෙන්නෙක් බදු ගෙවලා තියෙනවා. හැබැයි ඒ ගෙවපු අය පැහැර හැරපු බදු මුදල කෝටි 700ක්. ඉතින් ඇත්ත වශයෙන්ම බලපත්‍රය කැන්සල් කරොත් අනිවාර්යෙන් මේගොල්ලෝ බදු මුදල ගෙවයි. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමති මම ජනාධිපතිතුමාගෙනු මුදල් ඇමතිතුමා හැටියට මම ප්‍රශ්නයක් ඇහුවා රාජ්‍ය බැංකු වලින් පුද්ගලයන් හැටියට සහ ආයතන හැටියට විශාල ණය මුදල් අරගෙන ඒවා නොගෙවන පුද්ගලින්ගේ සහ කණ්ඩායම් වල ණය ප්‍රමාණය සහ ණය ලයිස්තුව ඉදිරිපත් කරන්න කියලා. සීමල පිටි ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නංගම් මොනවාක්වත් කියන්න බැහැ කිව්වා. නං කියන්නත් බැහැයි කිව්වා. මේ කපා හැරපු ණය මුදල කියන්නත් බැහැ කිව්වා. ඉතින් මේක හරි අසාධාරණයිනේ. ණය අරගෙන රාජ්‍ය බැංකුවලින් පුද්ගලින් සහ ආයතන
ඇතන ණය ගෙවන්නෙත් නැහැ. ඒ ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉගුවම ඒක රහසිගතයි, අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා. මම ජනාධිපතිට කියන්න කැමති මෙන්න මේ බදු පැහැර හරින ධන කෝයරින්ට ඒව ටික වළක්වාගෙන මේ බදු ටික ලබා ගත්තොත් බදු දැලට ඇතුල් විය යුතු. එනමුත් විවිධ කූට ක්‍රමවලින් බදු දැලට ඇතුල් නොවි එයින් පිටත සිටින කණ්ඩායම් ටික ඇතුළට ගත්තොත් ඒ වගේම මේ අරක්කු සමාගම් Tamanට ගෙවන්න තියෙන මේ ණය ටික හරියාකාරව ගෙව්වොත් ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ යම් කොටසක් ඉන්න වරප්‍රසාදලත් කොටසක් ඒ අයගේ ණය ටික කපා හැරෙනවා. කොච්චරක් කැපුණද කියනකොට උත්තර දෙන්නෙත් නැහැ. නම මොකද්ද කියනකොට නම කියන්නෙත් නැහැ. හැබැයි සමස්තයක් හැටියට බදුබර වැඩි වෙනකොට ඒකේ අගතිය සිද්ධ වෙන්නේ ලක්ෂ 220ක ජනතාවට. මම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා දිහා බලලා මේවා පිළිබඳව අපිට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඇයි බදු අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා රාජාදායමක් අලුතෙන් ලබා ගන්නවට වැඩිය තියෙන බදු ප්‍රතිශතයක් වැඩි කරනවට වැඩිය ඇයි මෙන්න මේ ශේෂ්ඨ පිළිබඳව මුදල් ඇමතිවරයා හැටියට පුතුමා අවධානය යොමුන කරන්න කියන එක මම අහන්න කැමතියි. විශේෂයෙන්ම එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා කොහොම හරි මම කරුණාටික එතුමට ලබලා දෙන්නම් කී දෙනෙක්ටද මේ බදු එකතු කරන්න තියෙන්නේ කියලා. ඒත් ඒ වගේ මම එකගයි මම හිතුවේ අපේ වේස් ඇන් මීන්ස් කමිටියයි රාජ්‍ය මූල්‍ය කමිටි දෙකම එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න කොහොමද තව අමතර බදු තියෙන්නේ එකතු කරන එක. ඒ වගේම IMF සංවිධානයේ යෝජනත් අපි ඉදිරිපත් කළේ ඒක සාකච්ඡා කරන්න පුළුවන්. බැංකුව ගැන නම් බැංකුවේ රහස්‍යගතභාවයේ තියෙන අපිට බෑව ඉදිරිපත් කරන්න. එයාට පුළුවන් උසාවියට හරියන්න මේ ගැන කරන්න. මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවේ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි අරගත්තොත් මේ බැංකු දෙක කඩා වැටෙනවා. අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංක් වලින්. මොකද මූල්‍ය අංශේ වැඩිම මුදල් තියෙන්නේ අපි එක්ක රජ ආයතන එක්ක. ඒ නිසා විශේෂයෙන් මේ වැඩ කටයුතු කරන්න කොහොමත් අද නම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවස. අනුර දිසානායක මන්ත්‍රීතුමා ඉංගලන්තේ. විමල් විරුවන්ස මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි අනේ අපිටත් අවස්ථාව දෙන්න. මේ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාගේ විපක්ෂ නායකතුමාගේ පාර්ලිමේන්තුවක් නෙවෙයි. අපි හැමෝගෙම පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපිටත් අපේ අදහස කියන්න අවස්ථාව දෙන්න.